මේ වර්ජනය ඇත්තටම ඉතාම සාර්ථකයි අද වෙනකොට අපිට සහයෝගය නොදුන්න පාර්ශව ගණනාවක් මේ වෙනකොට සහයෝගය දීලා තියෙනවා ඒ වගේම මේ වර්ජනයට අදාළ වැටුප් විෂමතාවයේ කියන ගැටලුව මේ රටේ විසඳන්නට ඕනේ ගැටලුවක් කියන එක මේ රටේ ඔලුවක් තියෙන බුද්ධියක් තියෙන වෘත්තිමය තත්වයක් තියෙන හැමෝම පිළිගන්නා දෙයක් ඒ වගේම අද වෙනකොට මේ වර්ජනයට සහයෝගය පළ කරලා අපි මෙතෙක් දායක කරගත්තේ නැති වෘත්ති සමිති හතරක් සෞඛ්‍ය සේවාව ඇතුලේ අපිත් එක්ක එකතු වෙලා තියෙනවා ඒ වගේම වර්ජනය නොකරන කණ්ඩායම් ගණනාවක් මේ වෙනකොට අපිත් එක්ක සාකච්ඡා කරමින් ඉන්නවා. නමුත් අපි කිසිසේත්ම මේ වර්ජනේ සාර්ථකයි කියලා ඒ සාර්ථකභාවය හරහා මේ රටේ මහ ජනතාවට ඇතිවන පීඩාව පිළිබඳව සතුටු වෙන්නේ නැහැ. අපි වර්ජනේ සාර්ථකයි කිව්වට ඒ සාර්ථකත්වයේ සතුට අපි මහ ජනතාවගේ පැත්තෙන් භුක්ති විඳින්නේ නැහැ. නමුත් අපිට අවාසනාවකට මේ වර්ජනේ සාර්ථක කරලා පෙන්වන්න සිද්ධ වෙලා තියෙනවා. රටේ ජනාධිපතිවරයා බුද්ධ්‍යාංශ මගින් තමයි තොරතුරු ගන්නෙ. ඒ වගේම ප්‍රශ්නවලට උත්තර හොයන්නේ ඒ ආකාරයේ තියෙන සාර්ථකත්වයකින් නිසා අපිට වෘත්තිකය විදියට ඒ තත්ත්වයට වැටෙන්න වෙලා තියෙනවා. ඒ පිළිබඳව අපි කනගාටු වෙනවා. සත්‍යද සංගමේ මුරුත්තේටුවේ ආනන්ද හාමුදුරුවන්ට අපි දන්නා තරමට හෙද උපාධියක් හෝ හෙද ඩිප්ලෝමාවක් නැහැ. ඒ නිසා උන්වහන්සේට තේරෙන්නේ නැහැ හෙදියක් කොච්චර අමාරුවෙන්ද මේ සේවාවට ඇතුල් වෙන්නේ, මොන වගේ අධ්‍යාපන සුදුසුකමකින්ද මේ සේවාවට ඇතුල් වෙන්නේ. ඒ අධ්‍යාපන සුදුසුකමකින් ඇතුල් වෙලා විශේෂ උපාධියකින් එහෙම නැත්නම් උසස් ඩිප්ලෝමාවකින් සේවය කරන අතරතුර උසස් පෙළින් රාජ්‍ය සේවාවට ඇතුල් වෙන කෙනෙක් තමන්ගේ වැටුපට වඩා රුපියල් 4000ක් 5000ක් වැටුප ගන්නකොට ඒක හෙදියට දැනෙන්නේ කොහොමද කියලා මුරුත්තේට්ටුවේ ආනන්ද හාමුදුරුවන්ට දැනෙන්නේ නැහැ. උන්වහන්සේට අවශ්‍ය කුලපතිකම හම්බ වෙලා තියෙනවා. ඉතින් අපි උන්වහන්සේට කියනවා කරුණා කරලා මේ කුලපතිකම දුන්න උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ SLQF කියලා ෆ්‍රේම්වර්ක් එකක් තියෙනවා අධ්‍යාපන තත්ත්වයේ සම්බන්ධයෙන්. එතන හෙදිය ඉන්නේ කොතනද කියලා කරුණා කරලා හොයලා බලන්න. ඒ හෙදියට අද වෙලා තියෙන අසාධාරණය ගැන හොයලා බලන්න. මුරුත්තේට්ටුවේ ආනන්ද හාමුදුරුවන්ට කුලපතිකම හම්බුණයි කියලා මේ සටන අසාර්ථක වෙන්නෙත් නැහැ. හෙදියගේ ප්‍රශ්න විසඳෙන්නෙත් නැහැ. හෙදියගේ අභිමානය පිළිබඳව ගැටලුව හෙදියට තේරුම් ගන්න අමාරුකමකුත් නැහැ. ඒ නිසා අපි හොඳටම දන්නවා අද වෙනකොට හෙද සේවාවේ සියලු දෙනා හාමුදුරුව මොනවා කිව්වත් මේ වෙනකොට තමන්ට වෙලා තියෙන අසාධාරණේ තේරුම් අරගෙන ඉන්නවා කියන එක.